රටේ ප්‍රශ්න විසිඳන්න දෙසී විසිපහක් පාර්ලිමේන්තුවට යන. අද පාර්ිමේන්තුවට යන අපේක්ෂකයන්න අතර. කළුතුතර දිස්ට්‍රීකයෙන් තර්ග කරන දිස්ට්‍රීක් නායක. රෝහිත අේගුණ වර්ධන. ඔහු සමගින් අපි කතා කරන්නේ මේ රටේ පොදු ප්‍රශ්ණ පිළිබඳව මේ කතා කරන්නේ ජනතාව වෙනුවෙන් මේයයි පාර්ලිමේන්තුවට යන්නේ රට වෙනුවෙන් වැඩ කරන්න බලමු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා එෙමනැත්තම් අපේක්ෂකතුමා අපේ ප්‍රශ්නවට උත්තර ලබාන්නේ කොහොමද එතුම රටේ ඉදිරි සැලස්ම සිදු කරන්නේ කොහොමද. ඔබ ඇත්තටම දේශපාලනය කරන්නේ ජනතාව වෙනෙන්ද එෙමනැත්තම් ඔබ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දේශපාලය කකරපුිද තමයිවරුදු මේ විසි පහක කාලයක් ප්‍රාදේශී සභාවෙන් ආරම්භ කරපු ගමන ජාතික දේශපාලලායකෙක් වනකං එන්න පුළුවන් වුණේ ජනතාවක්ක හිට පුගින්ද ම කැඩපතක් විසරට ගිල්ල බැලුවම කවදාවත් කළුතර දිිත්‍රි නතාව මාව අනුමත කල්ල තින ප්‍රතික්ෂේ කරලන. පලමියම් පටගන්නකොට මනාපදාහතරදා ශස්්‍යයපනාකින් පටන් අර මං මේමන ට මනපෙක්ේ විසිද්දා සතලික්ට ඇල්ලති. පං විශ්වාස කරන මේ මැතිවරන්නේ දී. මනාපලක්ෂ දෙකා මාරක් තුනත්තරක ගානකට මගේ ජයග්‍රහණය ගෙනියන් එක ජනතා ජයග්‍රහණ. ප්‍රටේ සංවර්ධනය වෙනුවෙන්. කුතර සංවර්ධනය වෙනුවෙන්. ඔබ මොකද කරන්න අතිකරු ජාධිපති ගෝටාවේ රජපයක්ක්ෂ ජනාධිපත්තුමා ජනාධිපති දුරට පත්වෙලා මස තුනක් ැනකොටම එතුමාගෙන් ඉල්ලීමක් කර කළුතර දිස්ත්‍රික්කයට නොමැති. රටේ දරුවන් වෙනුවෙන් කළුත ස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් විශ්වවිදාලයක් ප ස්ත්‍රික විශ්වවිද්‍යාලයක්න ප ිත්‍රික්ක විශ්ව්‍යාතරෙන දරුව න්න පි දිස්ත්‍රික්කවට පිට පළාත්වර. එනිසා එය මට අනුමත කල්ලා දුන්න ඒ විශ්වවිද්‍යාලය ලැබෙනවා. ගේ කලුත ිස්ටික්කට මාන්තපුරයක් දේශී කර්මාන්තකරුවන්ට කර්මාන්තපුරයා ඒ වගේම පානීය ජල පවිත්‍රාගාරයක් ලුණුවතුර මිශ්‍ර නොවෙන ඒ වගකීම. ඒ වගේම විශේෂයෙන් කෘසිකර්මාන්තය වගේම දීවර සංචාරක කියන අර්ථික මේ ශක්තිමත්කිරීමට පිළිවල තමයිි්‍රියාත් කරන්න බලාපොරත්තුව. ඔබ පරිලිේන්තට යනවා මොකක්ද කරන්න හිතාගෙනන්නේ. කලුතර ජනතාව වෙනුවෙන් එක පැත්තකින් අපිට බස්නාහිර පලාතේ බලම දිස්ත්‍රික්ක අපේ දිස්්‍රික්කය එනිසා මේ දිි්‍රික් ජාතීටට සිංහල දෙමල මුස්ලිම් ජාතීන් සියලු ආගම් මේ සිරු දෙනා වෙනුවෙන් ඉතාම සහයෝගෙන් සහ නිදහසේ ජීවත්වීම අයිතිය එවගේම ඔවුන්ට ආර්ථක වශයෙන් ගොඩනැන සමාජයක් පිරිිපුන් අධ්‍යාපනින් පිරිපු දරුවන් ගේ මතින්තො ිස්ත්‍රික් බවට පත් කරන්න අපිටියයුතු කරන. ඔබ වැඩ කරන්නේ කළුතර ජනතාවට විතර නෑ මංගුශේයෙන්ම මාත්‍යවරෙක්ෙර ට මුර ට වැඩක කරන්න වෙනවා.ඒ රටම වැඩකරන්න ගමන් නියෝජන කර දිස්ත්‍රික්කේ වෙනුවෙන් ඒ දිස්ත්‍රික්කෙට ඇහුම් ගැදීම මගේ යුතුකමක් සහ වගකවා. කලුතර ජනතාවගේ දුප්පත්කම නැති කරන්න. ඔබට සැලස්මක් තියෙනවද. පැහැදිල ලෙසන් පැහැදිලුව මුලින්ම කිව්වාගේ අප ිස්ත්‍රික්කයක කේන්ද්‍රරවෙන්නේ ආථික වශයෙන් දීවර සංචාරක කෘෂිකර්මාන්. කොට මෙන්න මේ කරමාන්තර ්‍රෂකාන්මාන්තයකත්වත් ඒව ගාව රබර වගා. රබරලට ඉහල මිලක් ලබාදීම. ඒවගේ මහ පරිමාණයසා කුඩා තේවත් හිමියාව ආරක්සාකර ගැනීම ඒ වගේ වී වගාවට වශ්‍ය කරන ශක්තිය ලබාදී. ඒවගේම සංචාරක පුරවරයක් මේ. අනි පැත්තෙන් දීවර ේරුවල දීර වරයි සමඟ. මෙන්න මේවට අවශ්‍යක නබන තාක්ෂනය සසා ඒ්‍යාරිකකා ගඩ ගන්න වැඩිවල ක්‍රාත්ම කරන්න බලාපොරොත්තුේ. කලුතර සෑම ප්‍රදේශයකටම ජලාවර්බු දෙයක්තිේනවා. ඒවට දෙන්න ඔබට සැලස්මක් විසඳමක් තියෙනවද. ජෙදස් දාහතරේ එදා මහින්ද රාජපක් ජනාතිපපුත්තුමාගේ රජකාලි දිනේශ්කුණවාද ඇමතුමා එක්ක නැවිල්ල. කුඩා කළුවන්ගේ යෝජනා ක්‍රමයේ ආරම්භ කලා. හැයි පහුග රජය මේක නිකං ඇදි අජී ඇජි ක්‍රියාත්මකරේ. අපිදම් වැඩ ආරම්භ කලා ඒ වැඩ මේ ලබ අවුද්දමෙන කොට අවසන් වෙනවා කිසිම කෙනෙකොට ලුණු මිත්‍ර වතුර පාෞච්චි කරන්න ලැබන්න නහ. ඉතා හොඳ පිරිසු ජලය ලබා දෙන්න වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනවා ටේ සහර ගම්මානවලට ප්‍රවාහන පහසකම් නෑ. ඒගේ කළුතර දිස්ත්‍රික්කයටත් ඒ ප්‍රශ්නය තියනවා. ඒ ප්‍රදේශ හඳුනාගෙන තියනවාද ඒවාට දෙන්නත් විසඳමක් තියනවාද. පැහැදිල්ලෙසම එදා කළතර දිිත්‍රික්කි හම ගමකට ප්‍රවාහන පහසුකම ලබාදිල තිබුණ. පහුගේ රජයකාලේ විශේෂම් CTVB. අතන එකක් බස්සයක්ක් ජනාවෙන ගැන ලතු තීන ස්්්‍රි කටඩල ඉව කරල දම. එනිසා අපි බලාපොරොත්වවා විතාමත්ම ගුව. ගම්මානව හම ගමකට ප්‍රවාණය ශක්තිමත කන වැඩිබල අපිළිඟ සකස් කළ තියෙන. තම හැකියාවමත රැකියාව කරන බොහෝමයක් එන්නවා. ඒ අයට රජයක් හැටියට ඒ අගේ හැකියාවන් මත කරන රැකියාවන් දියුණු කරගන්නට ඔබලාට දෙන්න පිළියමක් තියෙනවාද. පැහැදිලි ලෙස අපේ අපි පැත්තකින් මේ සියල්ල කර්මාන්ත පුර බිහිවෙනකොට මේ සංචාරක දීවර සුජිකර්මාන්ත ව්‍යාපෘති උඩනෑ එෙන කොට රැකි අවස්ථා බි වෙන. රැකිය අවස්ථ සමඟ ඒවගේ උපාධධාරීන්ට අපි රජයක්ක් හැටියට අප යුතුකම වගක මිටු කරන. ඒවගේ හම හැකිාවතන කටඩාම රැකියාවක් ලබාදීමටම අපේ රජ ප්‍රති පත්ති. තැන් එඒගේම තම ලංකාවේ බොහෝ ජලාසවල ජලය අපතේ යනවා. නිසි කළමනාකරනයක් නෑ. මේවා හරි කළමනාකරණයක් කරලා. ජලය ජනතාවගේ භාවිතයේ සඳහා දෙන්න විසඳමක් තියනෙනවද ඒවාට සැලස්මක් තියෙනවද. පැහදිල්ලෙස දැන්ටමත් අප මේ කළුවක යෝජන ක්‍රමය ගැන අපි අතිකරු ජාධි පුත්තුමට ඉල්ලීම් කරලා තියෙන ඉදිරි දැබ ලාාපොත්වෙනවා මේ මූදට ගලාවශන ජලයෙන් කොහොමද මේ රටේ කෘුෂිකර්මාන්තයට සහනිකුත් ප්‍රදේශවලට අවශ්‍යකන වැඩිුල ක්‍රියාත්ම කන්නේ කිය. පොදෂණ පරමුණට එහම නැත්තම් ආණඩුවට. චෝදනාවක් තියෙනවා ජනතාවට ලබා දෙන්න. සහඳ නිසිාකාරව ලබා දෙන්නේ නැහැ කියලා. ඇයි මෙහෙම වෙන්නේ. දැන් සාමාන්‍යෙන් ඔය කියන්නේඇර පව්ගේ යහපාලනෙ ආණ්ඩුව හිටපු යානයේ ආ්ඩුව ජනතාවට සහඳදුම්න්න ඇැයි පැරදුනේ. ඉතින් පැරදිච්චායි දැන්කින දෙන්න නෑ කියලා. ඇබැයි නතාව ඉතාම හොඳ මේට උත්තරේ ලැබෙන්නේ මගෙන් නෙවයි. පස්සෙන්දට. තා උත්රයක්ද දෙෙන ජනාව ශ්‍ර ලකා පොදජන පෙරමුණ පොට්ටුට අතර හනො කියල කියන්නේ අපිට සුබවාදී අනාගතයක්සානාධාරයක ලවාදීලතිී නොයින්. දැන් මේකටික විශේෂ ප්‍රශ්නයක් වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ කෘෂ්කාර්මික රටත්. මේ රටේ ගොවිතැන් බොහෝමයක් සිද්ධ කරනවා. මේ ගොවිතැන් කරනකට අප රටට නියං කාලයක් එෙනවා. මේ නියං කාලේ එනකොට. ඒ කෘෂිකරර්මික වැඩවලට ලබාදන්න අවශ්‍ය ජල පහසුකම් තියෙනවාද ඒ ජල පහසුකම් දෙන්න සැලසුමක් තියෙනවද. විශේෂෙන් නියන් කාලයක් ආවට පස්සේ. පෝම පැහදිලිව. අපි කුසකර්මාත දැ පැහදිල් ලෙස නියගේයක් අවුත් ඒක දිගින් දිකට ගියොත් කාරත් වලක් වන්න බැරිවෙයි නමුත් වැඩ පිරිවලක් අපි හදාගන්න වෙනවා. ඒවා සම්බන්ධයෙන් ජලය ඒකරශිකරගනමින් තියාගෙන කුසුකර්මාන්තයට, අවශ්‍යගන ජය ලබා දෙ. මෙතුමා ප්‍රශ්නවලට හුත්තර ලබාදන්න. අපි බලාපොරොත්තිවා පාර්මයන්තවට යාට පස්සේ මේ අය. හම ැත්තම් රෝහිත අභේගුණවර්ධන එතකොට හැමතිවරයක් මැතිවරෙක් ඇමතිවරයෙක් වෙලා මේ රටේ පොදු ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න විවසඳයිද කියලා මේ ඔබේ අවධානයට